සුබ දවසක් ඔයාලා හැමෝටම. අද කතා කරන්නේ වෙනත් උපත් පාලන ක්‍රමයක් නැතුව හරි දැනුමකින් කොහොමද ස්වාභාවිකව උපත් පාලනය සිද්ධ කරගන්න එක ගැන. හරි ගොඩ දෙනෙක් කැමති නැහැ උපත් පාලන බෙහෙත් බොන්න. මිතුරි වගේ ටැබ්ලට්, තව කොන්ඩම්ස්, ඉන්ජෙක්ෂන්, IUD වගේ තව ගොඩක් උපත් පාලන ක්‍රම තියෙනවා. මේ දේවල් පාවිච්චි කරන්න අපහසු හෝ කැමති නැති අයට නිවැරදි දැනුමකින් ස්වාභාවිකව උපත් පාලන ක්‍රම ඉගෙන ගමු. හරි එකටම ඔයාලට දෙයක් කියන්නම්. ප්‍රෙග්නන්සි එකක් ඇති කරගන්න තියෙන හොඳම දවස මොකද්ද? ඔයාලගේ ආර්ථව චක්‍රය සාමාන්‍යයෙන් දවස් 28ක් කියලා ගමුකෝ. මෙන්සස් පටන් අරන් දවස් 14ක් ගියාම ඒ 14 වෙනි දවස තමයි ප්‍රෙග්නන්සි එකක් ඇති කරගන්න තියෙන හොඳම දවස. මේ 14 වෙනි දවසේ තමයි සාමාන්‍යයෙන් ඩිම්බ මෝචනය වෙන්නේ. 14 විතරක්ම නෙමෙයි 12, 13, 14, 15, 16 වගේ දවස්වල ලිංගිකව එකතු වීමෙන් ප්‍රෙග්නන්සි එකක් ඇති කරගන්න පුළුවන්. මේ කියපු දවස් තමයි සරු කාලය කියන්නේ. අනිත් දවස්වල ගොඩක් දුරට ප්‍රෙග්නන්ට් වෙන්නේ නැහැ. කලාතුරකින් තමයි වෙන්නේ. හරි අපේ මාතෘකාවට යම්. ස්වාභාවික උපත් පාලන ක්‍රම මොනවාද? ඊට කලින් පුංචි දෙයක් කියන්නම්. තවත් ඔයාලට වැදගත් වීඩියෝ ගොඩක් ඉස්සරහට ගේනවා. සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරලා තියාගන්න. හරි පළවෙනි ස්වාභාවික ක්‍රමය තමයි කලින් කතා කරපු විදියට මෙන්සස් පටන් අරන් දවස් 12, 13, 14, 15, 16 අන්න ඒ දවස්වල ලිංගිකව එකතු වීමෙන් වැළකී ඉන්න ඕනි. මෙහෙම ස්වාභාවික උපත් පාලනයේදී වාසි අවාසි තියෙනවා. වාසි තමයි බාහිර උපත් පාලන ක්‍රමවලින් ගන්න හෝමෝන වගේ අපේ ශරීරයට දාගන්න ඕනි නෑ. අවාසිය තමයි රිස්ක් එකක් තියෙනවා. මෙහෙම කරන එකේ සාර්ථකත්වය 100%ක් කියන්න බෑ. අවදානමක් තියෙනවා. කලාතුරකින් ප්‍රෙග්නට් වෙන්න පුළුවන්. හරි දැන් ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි ආර්ථව චක්‍රය සමහර අයගේ ක්‍රමවත් සමහර අයගේ අක්‍රමවත්. ආර්ථව චක්‍රයේ ක්‍රමවත් අයට මේ අපි කතා කරපු උපත් පාලන ක්‍රමය පහසුවෙන් කරගන්න පුළුවන්. උදාහරණයක් ගමු. හරියටම දවස් 30ක ආර්ථව චක්‍රයක් තියෙනවා කියලා හිතමුකෝ. මේ කෙනාගේ ඊළඟ උසප් චක්‍රය පටන් ගන්න දවසට දවස් 14කට කලින් එන දවස තමයි ඩිම්බය පිටවන දවස එන්නේ. හරි ඔයාලට පැහැදිලි කරන්නම් මේ දවස් 30 ගත්තේ කොහොමද. පළවෙනි දවස තමයි මෙන්සස් එකටම හැදෙන දවස. 30 වෙනි දවස තමයි ඊළඟට මෙන්සස් ආය හැදෙන දවස. හරි 30න් 14ක් අඩු කළාම 16 එනවනේ. මෙන්න මේ 16 වෙනි දවස තමයි ඩිම්බය පිටවෙන දවස. ආර්ථව චක්‍රයේ දවස් 26ක්, 27ක්, 28ක් මේ වගේ අයටත් මේ ක්‍රමයම තමයි. 26න් 14ක් අඩු කරන්න. 12 වෙනි දවස. අන්න ඒ වගේ. හරි මෙහෙම 14ක් අඩු කළාම එන දවස 16 කියලා ගමුකෝ. අන්න ඒ 16 වෙනි දවසට දවස් 7ක් අඩු කරන්න ඕනි. එතකොට 9 එනවා. ඊට පස්සේ අර 16 වෙනි දවසට දවස් 2ක් එකතු කරන්න ඕනි. එතකොට 18 එනවා. හරි මෙන්න මේ 9 වෙනි දවසත් 18 වෙනි දවසත් අතර කාලය තමයි ප්‍රෙග්නන්සි එකක් සිද්ධ වෙන්න අවදානමක් තියෙන කාලය. මේ කාලය තුල ලිංගිකව එකතු වෙන්න ඕනි නම් වෙනත් කොන්ඩම් වගේ උපත් පාලන ක්‍රමයක් පාවිච්චි කරන්න ඕනි. අර දවස් 7ක් අඩු කරලා දවස් 2ක් එකතු කරපු නීතිය ඕනිම කෙනෙක්ට අදාළයි. ආර්ථව චක්‍රයේ දවස් 27, 28, 29 මේ ඕනිම කෙනෙක් මේක තමයි කරන්න ඕනේ. හරි දැන් කතා කරමු ආර්ථව චක්‍රයේ අක්‍රමවත් කෙනෙක් කොහොමද හරියටම මේ සරු කාලය සොයාගන්නේ. පොඩි ක්‍රමයක් තියෙනවා. මේ දේ කරන්න. පහුගිය මාස 5ක විතර ඔසප් චක්‍රයේ දින ගණන ගැන අවබෝධයක් ගන්න. ඊට පස්සේ ඒ ඔසප් චක්‍රවල ආපු දිගම ඔසප් චක්‍රයේ දවස් ගාන ගන්න. ඊට පස්සේ කෙටිම ඔසප් චක්‍රයේ දවස් ගාන ගන්න. උදාහරණයක් ගමු. කෙටිම ඔසප් චක්‍රයේ දවස් 26යි කියමුකෝ. දිගම ඔසප් චක්‍රයේ දවස් 29යි කියමුකෝ. දැන් කෙටිම ඔසප් චක්‍රයේ දවස් වලින් 18ක් අඩු කරන්න ඕනි. එතකොට 26න් 18ක් අඩු කළාම 8යි. හරි දැන් දිගම ඔසප් චක්‍රයෙන් දවස් 11ක් අඩු කරන්න ඕනි. 29න් 11ක් අඩු කළාම 18යි. මේ ආපු 8 වෙනි දවසයි 18 වෙනි දවසයි අතර කාලය තමයි ඔයාලගේ සරු කාලය. ඒ කියන්නේ මේ දවස්වල ප්‍රෙග්නට් වෙන්න පුළුවන්.
හරි අර දවස් 18යි 11යි අඩු කරන එක අක්‍රමවත් ඔසප් චක්‍රයක් තියෙන ඕනෙම කෙනෙක්ට පොදුයි. සරු කාලය දැනගන්න විදිය ඔයාලා දැන් දන්නවා. හරි ඔසප් චක්‍රය ක්‍රමවත් වෙන්න පුළුවන් අක්‍රමවත් වෙන්න පුළුවන් මේ ඕනම කෙනෙක්ගේ සරු කාලයේදී ලිංගිකව එකතු වෙනවා නම් කොණ්ඩම් වගේ දෙයක් පාවිච්චි කරන්න. සරු කාලය හැර අනිත් දවස්වල ලිංගිකව එකතු වෙන්න පුළුවන් උපත් පාලනයක් රහිතව. හැබැයි මේකත් කියන්න ඕනේ කලාතුරකින් ප්‍රෙග්නට් වෙන්න සම්භාවිතාවයක් තියෙනවා. හරි ස්වාභාවික උපත් පාලන ක්‍රම යටතේ යෝනි මාර්ගයේ ශ්‍රාවයන් අනුවත් අපිට අනුමානයකට එන්න පුළුවන්. ඔසප් වීම ඉවරුණාට පස්සේ පළවෙනි දවස් කිහිපය යෝනි මාර්ගයේ වියලිව පවතින්නේ. ඒ කාලය තුල ලිංගිකව එකතු වීමෙන් ගැප් ගැනීමක් ඇති වෙන්න තියෙන සම්භාවිතාවය ගොඩක් අඩුයි. කලාතුරකින් තමයි ගැප් ගන්නෙ. ඔන්න ඊට පස්සේ ටිකෙන් ටික යෝනි මාර්ග ශ්‍රාවයන් පිටවීම පටන් ගන්නවා. ඔබ දන්නවා තරමක් ඇලෙන සුළු ශ්‍රාවයක් පිට වෙන දවස් තියෙන්නේ. අන්න ඒ දවස් තමයි ඩිම්බ පිට වෙන කාලය. ඒ දවස්වල ලිංගිකව එකතු වීමෙන් වැළකී ඉන්න. ලිංගිකව එකතු වෙනවා නම් වෙනත් උපත් පාලනයකට යන්න ඕනේ. ඊළඟට ස්වාභාවික උපත් පාලනයක් තමයි දරුවෙක් ලැබිලා මාස කිහිපයක් යනකම්, ඒ කියන්නේ කිරි දෙන කාලය තියෙන්නේ. මේ කාලය තුල පීරියඩ් හැදෙන්නේ නැහැ. මෙන්න මේ කාලය තුලත් ගැප් ගැනීම සිදු වෙනවා ඉතාමත් අඩුයි. මීළඟට ස්වාභාවික උපත් පාලන ක්‍රමයක් තමයි මේක නම් ගොඩ දෙනෙක් පාවිච්චි කරන දෙයක් විත්ඩ්‍රෝවල් මෙතඩ්. මේකෙදි කරන්නේ පිරිමි පුද්ගලයා ශුක්‍රාණු පිට කරන්න කලින් ශිෂ්ණය යෝනි මාර්ගයෙන් ඉවත් කරගන්න එක. මේ ක්‍රමය නම් 100%ක් සාර්ථක ක්‍රමයක් නෙවෙයි. මොකද ශුක්‍රාණු පිට වෙන්න කලින් පිටවන තරලවලත් ශුක්‍රාණු තියෙන්න පුළුවන්. ඒක නිසා යෝනි මාර්ගයේ ශුක්‍රාණු තැවරෙන්න පුළුවන්. අවදානම වැඩි ස්වාභාවික උපත් පාලන ක්‍රමයක් තමයි මේක. හරි අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ඔබට ගැප් ගැනීමක් අවශ්‍ය නැත්නම් සරු කාලය තුල ලිංගිකව එකතු වෙද්දි උපත් පාලනයක් භාවිතා කරන්න. හරි මේ වීඩියෝ එක ඔයාලට පුංචි හරි උදව්වක් වුණා නම් අමතක නොකර subscribe කරන්න, bell icon එකත් click කරලා තියාගන්න. අලුත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හම්බෙමු. හැමෝටම good luck.